ඉස්කුල ආපන ශාලාවල තිබෙන්නේ ප්‍රධාන වශයෙන් මේ කිරිපැක. එතකොට මේ කිරිපැකට් පෙට්ටි පිටින් ආපුව තමයි විස වෙලා කියන්නේ. එතකොට මේ කිරිපැකට් දැන් හෙට දිනේ පාසල් ආපන ශාලා තුල නැහැයි කියලා කවුද වගකීම් සහතිකේ මේ රටේ දරුවන්ට දෙන්නේ? වරපතල ප්‍රශ්නය. මේක කවුරුවත් කරපු එකක් නෙමෙයිනේ. කවුරුවත් මේ පැකට් 10ක් 15ක් නිෂ්පාදනය කරපු එකක් නෙමෙයිනේ. මේ රටේ කිරි ගෝවියගේ කිරි ටික අරගෙන මිල්කෝ කියන රාජ්‍ය ආයතන පශු සම්පත් අමාත්‍යාංශයේ තියෙන්නේ. එන ආරහෙන් පිට ඒකට ගන්න කිරි වලින් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. මේක ඉල්ලුමට සැපයුම දෙන්න බෑ ලංකාවේ පැහැදිලිවම. ඒ කරන්නේ බහුජාති සමාගම් නිසා තමයි මේක ඉල්ලුමට සැපයුම දෙන්නේ නැත්තේ. අදාළ බලධාරීන් නැත්තම් කිරි తీන නාන්න මූ අර විම හලන විකුණ ගන්න බැරි ඉන්න. ඒ කිරි ටික අරගෙන පැකට් කරලා දෙන්නවත් ඉඩක් නැහැ. මෙහෙම හරි කරන්නේ හොඳයි. මේ වෙන්නේ මොකද්ද දැන්? අපි ආහාර පාන සම්බන්ධව කතා කරන වශයෙන් වගකීමක් හදමින් ප්‍රකාශ කරන්නේ. මේ කිරි පැකට් එක නිෂ්පාදනය කරනකොට මේ කිරි පැකට් එක නිෂ්පාදනය කරන වෙලාව මේකේ තියෙන කාණ්ඩ අංකය නිෂ්පාදිත දිනේ සහ කල්ලිකුත්තිමේ දිනය බාර්කෝඩ් මේව පෙට්ටි වල අසුරන්නේ. මේ සියල්ල නාරෙම් පිටින් ඒජන්ට්ලට අලෙවි නියෝජිතන්ට බෙදා හරිනවා. ඒ ඉන්වොයිස් වල මේ කෝඩ් නම්බර් එක මෙයාට ආපු කිරි පැකට් වර්ගයේ මොකක්ද දිය තියෙන්නේ. අලෙවි නියෝජිතයෝ තවත් අලෙවි නියෝජිත දාලා අපේ ආපන ශාලා හෝටල් පද්ධතියට ගෙනල්ලා දාන උදේපාන්දර දවස් 3ක් තියා ගන්න පුළුවන්. එතකොට ගෙනල්ලා දානකොට මේක ගෙනාවේ ඔය දැන් විස විලයි කියන කිරි පැකට් එක තිබුණු අලෙවි නියෝජිතය කවුද කියලා හොයා ගන්න පුළුවන්. ඒ අලෙවි නියෝජිතයගෙන් එකපාරට පෙට්ටි 4ක් 5ක් ගන්නෑ හෝටල් ලිමී. බොහෝ දුරට ගන්නේ කිරි පැකට් 50 100යි. මේක විතර නෙමෙයි තවත් සමාගම් තියෙනවා. එතකොට මේකෙන් මේ වෙච්චර ප්‍රමාණයක් ගත්ත කෙනා කවුද කියලා හොයා ගන්න පුළුවන්. මේ පරීක්ෂණ කරන ආකාරය මේ සම්බන්ධව අපි අනිවාර්යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පොලිස් පත්තුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරතේ මේක රටේ බරපතල ප්‍රශ්නයක්. ඕනම කෙනෙකුට යම් කිසි විරුද්ධ මතයක් දරනවා කවුරු හරි කෙනෙකුට ඇවිල්ලා වසත් දෙන්න පුළුවන්. කවුරුත් කතා නැහැ, මාධ්‍යෙන් කතා කරනවා, එකෙක් බලධාරීක් කතා කරන්නේ නැහැ. මේ සම්බන්ධ මේක වැරදිද හරිද නැද්ද කියලා Facebook අන්තර්ජාලය ගහනවා. මේව පිම්බෙන්නේ කොහොමද, අරහෙම කොහොමද, මෙහෙමද කියලා මේ එකෙක් කටිය. පිම්බෙන ආකාරයයි වෙන ආකාරය වෙනස්. මේ තියෙන්නේ මේකට වස මුස්සර කරලා. එතකොට මේක බැඳීමක් තියෙන දැන් මේක. ඒ තමයි. මේක පාර්ලිමේන්තුවේ හෙලි කරා. හෙලි කරන් පස්සේ යුවන් විරංශ මහත්තයාට අයත් වෙන්නේ ආසනය තමයි කඩුවෙල. ඒකට සීමා තමයි ওই බත්තර මුල්ල පැත්ත තියෙන්නේ. එතකොට මේකේ තවත් කිරි පැහැට්ටියක් අවුලි බත්තර මුල්ලේ. නැත්තම් මම කියන්නේ මේක මේ පුද්ගලයෝ සාධක කරන දේශපාලනය භාවිතා කරලා මේ රටේ ආහාර පානත්තය සෙල්ලම් කරන්න හදන්න එපා. කරුණා කරලා සුවපතිට තියෙන විශේෂ වක්කීම මේකේ. යා පෝස්ටර් ගහනවා, බේත් අඩු කරා කියන අභිෂේක් කියන කොන්ද කෙලින් කතා කරන්න මේ සම්බන්ධ පරීක්ෂණ කරනවද නැද්ද? හෙට පාසල් දරුවෙක් මේ පැකට් එක බීලා යම් කිසි අසාධාරණතාව සිදු වුණොත් ඒ වගකීම එන්නේ අපිට. එන්නේ අපිට. ඇයි? අපිනේ අලෙවි කරන්නේ. පෙන් ගන්න. ඇයි බල්ලගත් නැද්ද? දැන් මේක අපෙන් අතින් වුණා නම් මොන තරම් අද දෙයක් වෙනවද? කරුණා කරලා මේ බැච් කාණ්ඩයෙන් නිකුත් කරපු සියලු කිරි පැකට් වහාම නැවත ගන්නවට මහජන සෞඛ්‍ය පරිශ්‍රය අරතර අරගෙන ITI ITI ආයතන කාර්මික තාක්ෂණ ආයතනයට වහාම මේක යොමු කරන්න ඕන. ලැජ්ජ වෙනවනේ මේ ආණ්ඩු. ලේ බලලා කියන්න පුළුවන් මී මැස් පොරේද, කොලෙස්ටරෝල්ද, ඩයබිටික්ද තියෙන කියලා. කිරි පැකට් එකක් බල්ලා කියන බෑ මුන්ට. මොකද්ද මේක දාලා දෙන්නේ කියලා. ඕක තමයි දාඋනේ අම්බාරේ හෝටලේ බෙද.